කසුන් දරුවෝ කී දෙනෙක් හදන්නද බලාපොරොත්තු අපි හරි ඒක අපිට ආශිර්වාදයක් කාට හරි එම් හිතනවා නම් ඒක ඒ තරම් ආශිර්වාදයක් තවත් නෑ මං හිතනවා ඒ විශ්වීය මක් දාන එකක් ප්‍රශ්නයක් නෑ නැගටිවක් නෑ මං හිතනවා විශ්ව බලය ගොඩක් දෙනෙක්ගේ ආශිර්වාදය එකතු වෙලා තමයි අපිට මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙන්නේ ඉතින් ඒක නිසා මේ එහෙම හිතන එක ගැන අපි සතුටුයි ඒ නිසි කාලයේදී මේ විශ්වයේ කැමැත්ත අනුව දෙවියන්ගේ කැමැත්ත අනුව අප්පච්චිගේ පිහිට අනුව මේ දේවල් ඒ වෙලාවට වෙයි අපිට වැසිවත් අසී ඔව් අපිට අප්පච්චිගේ පිහිටයි අපච්චිත් භවයේ සසරේ කොහේ හරි තැනක බලාපොරොත්තු එක එක්කෙනා එහෙම විවිධ මත පළ කරනවා වෙලාවකට මට දැන් අර ඔය මං කියන්නේ කාදාවත් කාටවත්ම කොහෙවත්ම කියපු නැති දෙයක් WhatsApp එකේ තියෙනවනේ අපච්චිගේ අපච්චේවපු මෙසේජ් මත් එක්ක කරපු සංවාද මගේ වැඩේ මං ඒක බලනවා බල 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 තමයි මං ඉන්නේ ගොඩක් වෙලාවට නිකන් ඉන්න වෙලාවට මං ඒක කියව කියා ආසයි මං ඒකට මම ඒකට දැන් රිප්ලයි දානවා මන් දන්න අපච්චිට ඒක පේන්නේ නැහැ කියලා. හැබැයි අර මන් දන්නේ මොකක් හරි හේතුවකට මට ආසයි. මම අපච්චි බලන්නකො මාර වැඩෙන්නේ උනේ කිකේ. මම අපච්චිට තාමත් ඒ WhatsApp එකේ text කරනවා. මම ප්‍රාර්ථනා කරනවා කිසිම දුවෙකුට ඒක වෙන්න එපා කියලා. එහෙම අසරණ වෙන්න එපා කියලා. දවසක අපච්චිගෙන් මට reply එකක් එයි කියලා බලාපොරොත්තුවක් මගේ හිතේ නැහැ. හැබැයි මම ඒකෙන් ජීවිතේ ලැබනවා වගේ දැනෙනවා මට. සහ අපච්චි මට ඔක voice recordings තියෙනවා. සමහර අපච්චි මට උපදෙස් දෙන අවස්ථාවල මම record කරලා තියෙනවා. ඒව මං ආය ආය අහනවා මට සමහර වෙලාවට මං අපච්චිට එක රණ්ඩු වෙනවා මං අහනවා ඇයි ඔයා මට පොරොන්දු වුණානේ මං එක්ක ඉන්නවා කියලා දැන් මේ බලන්නකො මේ මෙසේජ් වල තියෙනවා ඔයා මාත් එක්ක ඉන්නවා මං දුවට ඉන්නවා කියලා දැන් නෑනේ ඇයි මට එහෙම ඊමාව දාලා ගියේ කියලා මං අපච්චිගෙන් අහලා මෙසේජ් දානවා WhatsApp එකට ඉතින් මාත් එක්ක ඉන්නවා කියලා අපච්චි හිටියේ නෑනේ කියලා එහෙම පොඩි නිකන් මේ නෝ කාඩුවක් තියෙනවා මට අපච්චිට එක්ක මොකද මල්ලිලා දෙන්නගේ ජීවිතේ මල්පල දරනවා දකින්න යා හිටියා අපි දෙන්නගේ ජීවිතේ මල්පල දරනවා දකින්න අපච්චිට ඉන්න බැරි වෙච්ච එක ගැන මට අපච්චිට තියෙනවා නොක්කඩුවක් මට වෙන ඒක කියන්න වෙන කෙනෙක් නැහැ එතකොට හැමෝම මාව වැරදියට තේරුම් අරන් ඉන්නකොට මගේ පෙනුමේ වරදක් හෝ මං කතා කරන ස්වරයේ වරදක් හෝ මං කතා කරද්දී පඬිතෙක් වගේ පේනවා හරි වෙන්න පුළුවන් ඇත්තටම මං එහෙම නැහැ මට හරියට දුක හිතෙනවා මම බය වෙනවා සමහර දවසට මට රැට නිින්ද යන්නේ නැහැ මම බය ඉන්න වෙලාවල් තියෙනවා එහෙම අප්පච්චි මතක් වෙලා ඉතින් මම අප්පච්චිගෙන් අහනවා ඉතින් ඇයි ඔයා ගියේ ඉතින් ඉන්නවා කියලා කිව්වනේ ඇයි හිටියේ නැත්තේ කියලා හැබැයි මට තාම උත්තරයක් හම්බුනේ නැහැ අත අල්ලගන්න කසුම් වැඩසටහන අවසන් කරන්න මේ කඳුළු නිවන්න සනසන්න ඔයා කතා කරා ඔවිදී මම මගේ උපරිමයෙන් මාධ්‍ය බලා ගන්නවා මං හිතනවා අප්පච්චිට හැම වෙලේම අවශ්‍ය වුණෙත් මාධවීගේ කඳුළු දකින්න නෙමෙයි මාධවීගේ මූණේ සිනාව මාධවීගේ ජීවිතයේ ඒ වර්ණිත භාවය ඒ සිරියාව දකින්න තමයි අප්පච්චිට අවශ්‍ය වුණේ ඉතින් මේ මං විශ්වාස කරනවා ඒ සිරියාව දකින්න ඒ සිරියාවන්ත භාවය මාධවී තුල ඉස්මතු කරවන්න මගේ ප්‍රාණය තියනකම් මම ඇප කැප වෙලා ඉන්නවා මම දිවිහිමියෙන් එයා බලා ගන්නවා මම මේ මෙහෙ මට්ටමින් මෙහෙම ඉන්නේ ඔයා කිව්වා පටන් ගන්නකොටම මගේ මූණෙන් පේනවා මම සතුටින් ඉන්නවා කියලා ලස්සනයි කියලා ඉතින් මගේ අප්පච්චිත් කැමතිනේ මම ලස්සනට සතුටින් ඉන්නවට සහ මට අප්පච්චි කියලා තියෙනවා මං සමහරක් කාලවල ඕනවට වඩා කෙට්ටු වෙලා ඉන්නකොට අප්පච්චි කියලා දිනා පුතා දැන් ටිකක් කෙට්ටු වැඩි කන්න ඕනේ පොඩ්ඩක් මාත් වෙන්න ඕනේ මේ නිලියක් විදිහට ලස්සනට ඉන්න නෙමෙයි උත්සාහ කරන්න ඕනේ ගැහණියක් විදිහට ලස්සනට ඒක අප්පච්චි කිව්ව බව නොදැන මම මාධවීට මුල් කාලේ කිව්වා කියලා තියෙනවා. මෙයා එක මට කියලා තියෙනවා අප්පච්චි මට ඒක කියපු බව නොදැන. එතකොට ඒ වගේ අවස්ථා ගොඩක් තියෙනවා එහෙම මට කියපු දේවල්. ඉතින් මේ කසුන් හින්දා තමයි මම අද මෙහෙම ගැහණියක් වගේ ලස්සනට ඉන්නේ. ඉතින් ඒ අභිමානය සදාටම රැකගන්න මම අරමුණු කරනවා. Cafe R with Diaro